හෙලවතියානි සුබ දවසක් කියලා පිළිගන්න ෆිලෙක්ස් කියන YouTube channel එකට තවත් අලුත් video එකක් අරගෙන මම අද ඔයගලට ආවා. ඉතින් video එක ගැන කියන්න ඕනේ. ඔයා දැනවත් අපේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරලා bell notification එකල් දාගන්න. ඉතින් මේ වගේ සුබ video හැමදාම බලන්න. එහෙනම් ඉතින් යාලනි වැඩි කතා වන්න නැතුව අපි යමු අපේ video එකට. ඉතියානේ දැන් අපි ආවේ high shorty rate of fire test එක ගන්න තමයි. ඉතින් අපි එක high shorty එකට chip 3ක් දැම්ම අනිත් high shorty එකට chip එකක්වත් දැම්මේ නැහැ. දැන් අපි chip එකක්වත් දාපු නැති ගන්න එක fire කරලා බලමු මේක damage per second එක කොහොමද කියලා. ඉතින් මේක damage per second එක 492ක් විදිහට තමයි තිය බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි ඊට පස්සේ බලමු chip 3ව දාපු ගන්න එක damage per second එක කීයද කියලා. ඉතින් මේ damage per second එක ගොඩක් වැඩි වෙන්න ඕනේ rate of fire එක වැඩි නම්. ඉතින් අපි බලමු මේ chip 3ව දාපු ගන්න එක කොහොමද මේ damage per second එක කියලා. මේ ඩැමේජ් per second කියලා කියන්නේ තප්ප දෙකකට ගන්න කිමන ඩැමේජ් තමයි. ඉතින් අපි ඊට පස්සේ බලමු chip 3ක් දාපු ගන්න කිමන fire කළා කොච්චර ඩැමේජ් වෙනවද කියලා. ඉතින් තප්ප දෙකට දැන් අපට බලා ගන්න පුළුවන්. ඉතින් ඩැමේජ් per second එක 467ක් වගේ තමයි ඉතින් බලා ගන්න පුළුවන්නේ. ඉතින් උනේ ඩැමේජ් 20ක වගේ අඩුකමක් තියෙනවා. ඉතින් මේක rate of fire එක වෙනස් වෙන විදිහ අනුව ඉතින් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි fire කරද්දි ඉතින් rate of fire එක සාමාන්‍යයෙන් දශමිකකින් අඩු වුණත් මේ ඩැමේජ් per second එක අඩු වෙනවා. ඉතින් ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෑ. ඉතින් අපිට ගන්න දෙකේම chip එකක් දැම්මට ඉතින් මේක වෙනසක් වෙන්නේ නැහැ කියලා ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් normal high ෂෝටිය ජිප් තුනක් දාපු හය ෂෝටිය ඉතින් ඔන්න රේට් ඔෆ් 5 ක වෙනසක් වෙන්නේ නැහැ කියලා අපිට මේ ටෙස්ට් එකෙන් අවබෝධ කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු normal high shooting headshot එක ගාවට පස්සේ damage කීයක් බලා ගන්න පුළුවන් වෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් normal high shooting headshot එක ගාවට පස්සේ damage 143ක් වෙනවා කියලා. ඊට පස්සේ chip 3ක් දාපු high shooting ගහලා බලමු කොච්චර damage වෙනවද කියලා. ඉතින් chip 3ක් දාපු high shooting damage 143යි headshot එකට. ඉතින් body එකට damage 26ක් තමයි ඉතින් වෙන්නේ. ඉතින් අපි chip එකක් දාමු නැති ගන්නෙකුත් body එකට damage 26ක් වෙනවා බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් damage test එක නම් ඉතින් chip එකක් දැම්මත් chip දාන්න නැති වුණත් ඉතින් damage නම් එක හා සමානයි කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ බලමු level 3 vest එක helmet එක විතර damage කීයක් වෙනවද කියලා. ඉතින් අපිට chip 3ක් දාපු ගන්නෙන් ගැහුවට පස්සේ headshot එකට damage 60ක් වෙනවා බලා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ chip එකක්වත් දාපු නැති normal high shooting ගහලා බලමු damage කීයක් වෙනවද කියලා. ඉතින් අපිට මේ normal high shooting උන් damage 60ක් වෙනවා තමයි ඉතින් බලා ගන්න පුළුවන් වෙන්නේ. normal high shooting body එකට damage 8ක් වෙනවා බලා ගන්න පුළුවන්. chip 3ක් දාපු ගන්නෙකුත් body එකට damage 8ක් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ damage test එකත් ඉතින් same. ඉතින් අපිට මේ high shooting chip 3ක් දැම්ම කියලා මොකද්ද මේක වෙන වෙනස? අන්නේ සුබදීම වෙනස්කම ගැන කියන්න තමයි ඉතින් මම දැන් යන්නේ. ඉතින් video skip කරලා බලන්න. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එක දාගන්න. ඉතින් මේ වගේ සුබදීම video හැමදාම බලන්න. ඊළඟ ඉතින් අපි යම් බලන්න මොකද්ද මේ සුබදීම වෙනස්කම කියලා. දැන්කට බලා ගන්න පුළුවන් මේ normal high shooting chip එකක්වත් දාන්න නැතුව ඉතින් මෙන්න මේ වගේ දුරක් තමයි fire කරන්න පුළුවන්. ඉතින් මීට වැඩි දුරක් fire කරන්න බෑ ඉතින් මේකේ. මේක තමයි ඉතින් මේක range එක. ඉතින් අපි බලමු මේ chip එක දැම්මට පස්සේ මේක range එක වැඩි වෙනවද කියලා. ඉතින් මේ සුපිරිම chip එකෙන් වෙන්නේ range එක වැඩි වෙන එක තමයි ඉතින් අපි බලමු කොච්චරක් range එක වැඩි වෙනවද කියලා. ඉතින් මේ chip දැම්මට පස්සේ ඊට පස්සේ මම එහෙම චුට්ටක් පස්සට යනවා. ඉතින් දැන් මට පේනවා ඉතින් මෙතන red dot එක වැටෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන dummy team එක යන්නේ නැහැ කියලා. ඉතින් දැන් මම ඔයාලට fire කරලා පේනවා aim එක යන්නේ නැහැ කියලා. ඉතින් අපි ඊට පස්සේ බලමු chip එකක් දාලා ඉතින් මොකද්ද වෙන්නේ කියලා. ඔන්න මන්ද චිප් එක දැම්ම ඉතින් චිප් එක දැම්මත් එක මට පේනවා ඇති මේ ඩොට් එක රතු පාඩනා. ඉතින් ඔන්න රෙඩ් ඩොට් එක රතු පාඩනා. ඔන්න ඉතින් එක චිප් එකක් දැම්මට පස්සේ ඉතින් මෙන්න මේ වගේ රේන්ජ් එකක් තමයි වැඩි වෙන්නේ. ඉතින් සාමාන්‍ය මීටර එක වගේ රේන්ජ් එකක් වැඩි වෙනවා ඉතින් එක චිප් එකක් දැම්මට පස්සේ. ඊට පස්සේ යන්නේ මම ආයෙමත් මීටර එකේ පස්සට ආවා. ඉතින් මීටර එකේ පස්සට ආවට පස්සේ වඩ පේන්නේ නැති මේ ඩමී ටෝටෝ එම් ගන්නේ නැහැ. ඉතින් මේක රතු පාට වෙන්නේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ බලමු තව චිප් එකක් දාලා මේකේ මොකද්ද වෙන්නේ කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ chip එක දැම්මත් එකම ගන්න කීම එක ආයෙම රතු පාඩනවා. ඔන්න ඉතින් තවත් meter එකක් වගේ අපිට range එක වැඩි වුණා. ඉතින් මේ high shooting one එකක් සුපිරිය තමයි. ඉතින් අපි ඊට පස්සේ බලමු ඊගාව chip එකක් දාලා ඉතින් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් යන්නේ අපි ආයෙම චුට්ටක් පස්සට ආවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන dummy toto aim එක ගන්න. ඉතින් අපි fire card එකට වදින්නේ. ඉතින් අපි ඊට පස්සේ chip එකක් දාලා බලමු ඉතින් අපිට තවත් range එක වැඩි වෙනවද කියලා. ඉතින් අනේ දැන් අර බලාගෙන ගුණා තව chip එකක් දැම්මට පස්සේ මේක range එක තවත් වැඩිනවා. ඉතින් අපිට chip 3ක් දැම්මට පස්සේ සාමාන්‍ය මීටර 5ක් වගේ range එක වැඩිනවා. ඕනි 30 සුපිරියක් තමයි. ඉතින් high shooting එක ලොකුම අඩුපාඩුව කියලා තිබුණේ මේකේ තියෙන range එක මධිකම තමයි. ඉතින් අලුත් update එක පස්සේ ඉතින් මේකට chip add කරන් දීලා ඒකත් fix කරලා තියෙනවා. ඉතින් ඔයාලට හොඳ high shot gun skin නැති වෙනවා. ඉතින් අලුත් update එක පස්සේ chip 3ම දාලා squad එක wipe කරන එක game එකක් නැහැ කියලා කියන්න පුළුවන්. එහෙනම් ඉතින් යාළුවනේ අද අපේ වීඩියෝ එක අවසානට තමයි ඉතින් ඔයාවිල්ලා ඉන්නේ. මං හිතනවා මගේ යාළුවන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් එහෙම වැදගත් නැණං අනිවාර්යෙන්ම අපි වීඩියෝ එක ලයික් කියලා උද්දාලා අපේ channel එක subscribe කරගෙන මතක් කරලා bell icon එක තර්ල් දාගෙන යමු. මේ වගේ සුපිරි වීඩියෝ හැමදාමත් බලන්න. එහෙනම් ඉතින් යාළුවනේ තවත් අලුත් මේ වගේ සුපිරි වීඩියෝ එක හම්බ වෙනකන් අපි ගිහිල්ලා එන්නම්. ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.